පෞතන පොහොරෙහිගේ හේතුවෙන් යලකන්නේ වගාවන් විනාශ වී යාමේ තත්ත්වයක් උදා වී ඇති බවට ගොවීන් මැසිපිලි නගනවා. කන්තලේ පෙරමඩුව කිතුල් උතුව අග්බෝපුර යන ගම්මානවල ගොවීන්ද වී වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති වීමෙන් දැඩි පීඩාවට පත් වී සිටිනවා. ඔයාලා 2000 3000 ගන්නත් පොහොර නැහැ. මේ හැරේ හරියට තනකොළ. ඒ සම්බන්ධ රජය කතා කරන්නෙත් නැහැ කවුරුත්. ඉතින් ගොවී හරියම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. වගාවට කහ ගහිලා දැන් තියෙන්නේ. දැන් මට ඉඟා කන්න තමයි වෙන්නේ. පොර නැතුව කිසි දෙයක් නැහැනේ. මෑක හිටවල තියෙන්නේ ඒවට දිලිනේ හැදිලා. කවුරුත් බලන්න එන්නෙත් නැහැ. ගන්න දෙයක්වත් සල්ලිත් නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ? ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද ගොවිතැනයි. පවතින පොහොර හිඟය හේතුවෙන් එම ගොවි ජනතාවගේ මිරිස්, වී, මුං, බඩිරිඟු ආදී භෝගයන්ගේ වර්ධනයද අඩාල වී ඇතැයි ගොවීන් ප්‍රකාශ කළා. මේවට කලට වෙලාවට පොහොර නැති නිසා තමයි මේ කහවලා තියෙන්නේ. කොම්පෝස්ට් පොහොර දෙනවා කියන මහත්තයා කොහේ තියෙන්නේ වා. මේ ගොවිතැන් මෙතනින් විනාශ වෙනවා නේ මේ කහවලා තියෙන්නේ පොහොර නැතුව. දැන් එනකොට ඒ තත්ත්වේ නැහැ. ඉතින් මෙතනින් මෙහාට ඉතින් රටේ කෑම හිගයක් නම් එනවා. මේ අවුරුද්දේ ලැබන අවුරුද්දේ කොට තමයි හිගේ එන්නේ කෑම. මේ මාස් කන්න වෙනකොට අපිට සාබිදික පොහොර අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. විශ්වකර්ම එමෙතුමා, ඒ වගේම පොහොර විශ්වභාර එමෙතුමා අපිට සම්පූර්ණම පොහොර මාස් කන්නේ අපිට නිස්වාදනය කරන්න බැරුණොත් ඒ සඳහා ඒ ප්‍රතිපූර්ණය කරන්න විදේශ වලින් හරි පොහොර ගේනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ වගේ මේක සුළු කාලයකට මේ මාස් කන්නට විතරක් වෙයි. ඊට හැම අපිට පිටරටින් පොහොර ගේන්න දෙන්නේ නැහැ. දැන් මේ පොහොර ටික ගේන්න හදන්නේ මේ කුණු ගේන්න හරි මේ චීනෙන් ගේන්න හදනවා කියන එක එක දේවල්. මනේ මේක ඔක්කොම පරීක්ෂා කරලා බලලා කිසිම මේ රටට වෙන සුද්‍ර ජීවීන් අතුල් වෙන්නවත්, වස විස අතුල් වෙන්නවත් අපිට අනවශ්‍ය පැලෑටි අතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. ඔක්කොම ඒක විස මරලා පොහොර ටික විතරයි රටට ගේන්නේ. කාබනික පොහොර කියන අර්ථකථනය තමයි ශාක හා සත්ව කොටස් අනුසාරයෙන් නිෂ්පාදනය කරන පොහොර කියලා. නමුත් මේක විශාල වශයෙන් නිෂ්පාදනය වෙන්නේ ශාක දිරාපත් කරලා ලබා ගන්නා පොහොර වර්ගවලින්. එතකොට මෙතන තියෙනවා ලොකු ගැටලුවක්. ඒ ශාකිය තුල යම්කිසි ව්‍යාධිකාරකයක් හිටියා නම් එවැනි ජීවීන් පවා මේ පොහොරට එකතු වෙනවා. ඒක නිසා මේ දිරාගිය ශාක කොටස් අනුසාරයෙන් නිපදවන පොහොර සමග විශාල ඉඩකඩක් තියෙනවා පරිබෝධකයන් රටඇතුළට ඇතුල් වෙන්න. ඒක නිසා සජීවී මාධ්‍යයක් විදිහට තමයි අපි කාබනික පොහොර දකින්නේ, නැතුව ජීවාණුහරණය කරන මාධ්‍යයක් විදිහට නෙවෙයි. ඒ ආනයනය කරන රටේ හැටියට ඒ ශාක ද්‍රව්‍යවල සම්භවය අනුව මේ වගේ ව්‍යාධිකාරකයන් ලංකාවට එන්න පුළුවන්. ඒක විශාල අනතුරක් අපේ රටේ කෘෂිකර්මයට. කොයි පැත්තෙන් බැලුවත් ප්‍රඥාගෝචර තීරණයක් වෙන්නේ නැහැ. සමහර විට කාබනික පොහොර ටොන් ගාණක් වැඩියෙන් ඕනේ වෙනවා. රසායනික පොහොර කිලෝ ගාණකින් ගන්න ප්‍රමාණය සමහර ලාවට ගන්න. ඒක නිසා අවසානයේදී පරිමාණය වැඩි වෙලා කාබනික පොහොර වල වියදම කාලයක් යනකොට ගොඩක් වැඩි